අයිබුවන් අපි අද කතා කරන්නේ පයිතන් විචල්ය ගැන. පයිතන් විචල්ය ගැන මම මූලික හැඳින්වීම මෙතන කරන්න. විචල්ය නාමකරණය, විචල්ය රීති, ඒ පිළිබඳ ඉස්සරහා වීඩියෝ වලදී කරුණු ගෙනත් දෙන්නම්. විචල්යක් භාවිත කරන්නේ දත්තයක් තාවකාලික ගබඩා කරගන්න. දැන් අපි කම්පියුටර් එකක හાર્ඩ් ඩිස්ක් එකේ සේව් කරගන්නකම්, ස්ථිරව සේව් කරගන්නකම් සෑම තත්යක්ම තියෙන්නේ RAM එකේ. එතකොට Python භාෂාවෙත් විවිධ දත්ත, උදාහරණයක් විදිහට ගත්තොත් උසක්, දිග්ග, පළල, වයස වගේ දත්තයක් තාවකාලිකව ගබඩා කරලා තියාගන්න විචල්ය භාවිත කරන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගත්තොත් බරක් වෙයි. අපි weight සමාන කරමු 10 කියලා. දැන් මෙතන තියෙන්නේ දැන් මේ 10 කියන අගය RAM එකේ යම් කිසි තැනක තැන්පත් වෙලා තියෙනවා. ඒ තැනට දීපු නම තමයි weight කියලා කියන්නේ. අපිට දැන් ඕන මේ weight කියන එකට ඕන නම ගන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නෑ. මේ දැන් අපි මේක හදමු. දිග වැඩි නිසා x කියලා ගමු. අපේ x සමානයි 10යි කියලා ගමු. 10යි. y සමානයි 20යි. අපිට බලුවන් දැන් එකතු කරන්න, අඩු කරන්න x දන්න y කියලා ගත්තොත් මේ print function වගේ දේවල් ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. දැනට පොඩ්ඩක් කියලා දෙන්න විතරක්. දැන් x දන y කියලා print කරාට පස්සේ අපිට එන්න ඕන 30ක්. run කරලා බලමු. 30ක්. දැන් අපිට මේ 10 20 හැමතැනම පාවිච්චි කරනවා වෙනුවට x හෝ y පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මම print කරොත් x බෙදීම y කියලා. බිංදුව දශම පහයි. ඔය වගේ දෙයක් තමයි විචල්ය වලින් කරන්නේ. විචල්ය භාවිත කරලා කරන මූලික හැඳින්වීම තමයි මම මෙතෙන්දි කරේ. අපි ඉස්සරහට බලමු විචල්ය නාමකරණය. විචල නාමකරණයේ නීති රීති ඒ පිළිබඳව අපි ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. channel එක subscribe කරන්න, කට්ටිය දැනගෙන share කරන්න. thank you.